නිචාන් මදුෂ්කට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ අවස්ථාවක් හිමි වෙන්න ඕනිද? ඔව්. අපි දන්නවා දැන් ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්තයට යනවා. පූර්ණ තරගාවලිය ක්‍රීඩා ගන්න ඉතින් ටෙස්ට් තරඟ, එක් දින තරඟ සහ ODI තරඟ මේ තරගාවලියට ඇතුළත්. අපි කතා කරන්න ඕනි එක ක්‍රීඩකයෙක් තමයි මේ නිෂාන් මදුෂ්ක කියලා කියන්නේ. මම දන්නේ අමතක කරන්න බැරි ක්‍රීඩකයෙක්. මොකද ඉතාමත් හොඳ ෆෝම් එකක ඉඳලා තිනවා මේ අවසාන සීසන් එකේදී. මේච ක්ලබ්ස් ලීග් එකේ ඉතාමත් හොඳට ක්‍රීඩා කරා. ඒ වගේම තමයි දැන් අපි දන්නවා ඉංග්‍රීස් ලයන්ස් කණ්ඩායම ලංකාවට ආවිල්ලා තිනවා. ඉතින් එතන ශ්‍රී ලංකා බෝඩ් ලෙවල් එක රෙප්‍රසන්ට් කරලා උඩ හැකියාවක් ලැබුණා ලකුණු 150ක් ලබා ගන්න. ඉතින් මේ ෆෝම් එක අපිට ඉග්නෝර් කරන්න බෑ. මොකද නිෂාන් මදුෂ්ක කියලා කියන්නේ අපි කතා කරොත් එමේ 1999 වසරේ මොරටුවේ සෙප්තැම්බර් 10 වෙනිදා ප්‍රසිද්ධ ක්‍රීඩකයෙක්. තාම අවුරුදු 23යි. තාම 23යි. ඉතින් විකට් කීප බැට්ස්මන් කෙනෙක්. අපි දන්නවා ඔහුගේ විද්‍යාලය තමයි මේ දන්නේ නැති කටේට මම කියන්නේ මොරටු විද්‍යාලයෙන් තමයි ඔහු ඉගෙනුම් ලබා ගත්තේ. ඒක මොරටු විද්‍යාලයෙන් තමයි ක්‍රිකට් වලට ආවේ. ඉතින් විකට් කීප බැට්ස්මන් කෙනෙක් විදිහට තමයි නිෂාන් මදුෂ්ක කටයුතු කරන්නේ. අපි දන්නවා මේජර් ලීග් ටුර්නමන්ට් එකේ උට හැකියාවක් ලැබුණා තරග 12 ක්‍රීඩා කළා ඉනිං 14කින් හිතා ගන්න බැරි ලකුණු සංඛ්‍යාවක් රැස් කරන්න ඔහු විශිෂ්ට විදිහට ඔහු ඒ තරගාවලියේදී පිටිකරණය දුන අපි කතා කරොත් එම ලකුණු 1229ක් ඉතින් ඒ තරගාවලියේ ලකුණු 10 පළ සම්පූර්ණ කරපු පළවෙනි ක්‍රීඩකයා තමයි නිෂාන් මදුෂ්ක ඊට පස්සේ තවත් ක්‍රීඩකයන් දෙදෙනෙකුට හැකියාවක් ලැබලා ලකුණු 10 සම්පූර්ණ කරා නමුත් මුලින්ම මේ ලකුණු 10 සම්පූර්ණ කරේ නිෂාන් මදුෂ්ක දින්ගා පසින්දු සූර්ය බණ්ඩාර මුවස් ක්‍රීඩා සමාජයේ පසින්දු සූර්ය බණ්ඩාර ඒ වගේම තමයි සතිරි සමර වික්‍රමර අවස්ථාවක් හම්බුණා තමිල් වෙන කණ්ඩායම සතිරි සමර වික්‍රමර අවස්ථාවක් හම්බුණා ලකුණු 10 මේ සීසන් එකේ පහු කරන්න. නමුත් මුලින්ම 10 ලබා ගත්ත නිෂාන් මදුෂ්ක ඒ වගේම තමයි ඔහුගේ ඇවරේජ් එක අපි කතා කරොත් එහෙම ලකුණු 1229ක් ලබා ගන්න තියෙන ඉනිම් 15කින් නොටවුට්ස් දෙකක් තියෙන ඔහුගේ ඇවරේජ් එක 94.53යි. වගේ හොඳ ස්ට්‍රයික් රේට් එකක් 68.92යි. අංක තුන ක්‍රීඩා කරලා තිනවා ඕපන් ක්‍රීඩා කරලා තිනවා. ඒ වගේම තමයි ඔහු 105ක් ලබාගෙන තිනවා අර ශතක 6ක් ලබාගෙන තිනවා. මේ ඉනිං 15ෙන් ඉනිං 11කම ඔහු 50ට වඩා ලබාගෙන තිනවා. 105යි 50යි 6යි. එතකොට මේ මේජර් ලීග් තරගාවලියේ අපි කතා කරොත් එහෙම වැඩිම ශතක සංඛ්‍යාවක් රැස් කරෙත් ඔහු. ඔහුට හැකියාවක් ලැබුණා ශතක 5ක් රැස් කරන්න. ඒ වගේම තමයි මේජර් ලීග් තරගාවලියේ එක ක්‍රීඩකයෙක් රැස් කරගමු. ඒ කියන්නේ ගේනිමක රැස් කරපු වැඩිම ලකුණු සංඛ්‍යාව. ඔහුට හැකියාවක් ලැබුණා ලකුණු 300ක් ලබා ගන්න නොදැවි. ඒ ඔහු අපි දන්නා ඔහු නියෝජනය කරන රාගම කණ්ඩායමෙන් සෙවස් නයිට් කණ්ඩායමට ඇරියව තමයි ඔහුට හැකියාවක් ලැබුණේ මේ ලකුණු 300 ලබා ගන්න. දැන් නිෂාන් මදුෂ්ක ගැන අපි ගොඩක් කතා කරා. දන්නවා මේ ගොඩක් ਵਿਚාරකයෝ බව කතා කරනවා. නිෂාන් අබේසිංහල හැම ගොඩක් හයිලි කතා කරනවා මේ නිෂාන් මදුෂ්ක ගැන. මෙයා ඉන්න හොඳ ෆෝම් එකනේ. ඒතකොට නිෂාන් මදුෂ්ක වගේ ක්‍රීඩකයෙක් මේ වගේ ෆෝම් එකක ඉන්නකොට අපි මෙයාව ටීම් එකට නැෂනල් ටීම් එකට දාන්න ඕනිද නැද්ද කියන ප්‍රශ්නයක් තියෙනවා. දැන් කතා ගන්න මෙයා ඉන්නේ රෙඩ් හොට් ෆෝම් එකක. ඒ ෆෝම් එකක මෙයාට ඉන්ටර්නැෂනල් ක්‍රිකට් වල කන්ටිනියු කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නාර්ථයක් තියෙනවා. නමුත් ඔහු මේ නැෂනල් ටීම් එකට යන්න ඩිසර්විං. ඔහු එක පෙනලා තියෙනවා. ඉතින් එක දිගට මේ සීසන් එක ඉතාමත් හොඳට ක්‍රීඩා කරා මම කිව්වා. शतक पहाक लगता इन पहाड़ शतक पहाक लगता है तमाय आर शतक हयाक लगता मे तरकावलिए पलवीन क्रीडकिया लखनऊ दास महोकरा वगेम एक्म क्रीडकिया ट्रिपल सेंचुरी लखनऊ तुलसिया क्लबागत्ता फॉर्म मे गिदी ए फॉर्म मे का कंटिन्यू करा इंग्लैंड लायंस क्रीडा तरंगे हेकिना लखनऊ किसी पनाक लगा न्यूजीलैंड न्यूजीलैंड के लिए अपिट मे लेसी कंडीशन ने मे අනේ ගොඩක් කාට ෆාස්ට් බෝලර්ස් අතර ඇසිස්ටන්ට් විකට්ස් තමයි නිව්සීලන්ත වල තියෙන්නේ. අනිත් එක තමයි දැන් මෙයාව කණ්ඩායමට දැම්ම කියමුකෝ. එතකොට කාවද යා රිප්ලේස් කරන්නේ? කාවද රිප්ලේස් කරන්න පුළුවා. මොකද දැන් අපි කතා කරද්දී අපි අවසානට ක්‍රීඩා කරපු තරගය අපි ක්‍රීඩා කරන්නේ ජූලයි මාසෙදි. ජූලයි මාසෙ පකිස්තාන වලට එරෙහිව. එතකොට අපිට තරගය ජයග්‍රහණය කරන්න හැකියාවක් ලැබෙනවා. එතකොට ඒ තරගයේ ක්‍රීඩා කරපු ටීම් එක ගැන කතා කරද්දී තමයි प्रथम निशंक आरमीडाकनेशद फेनाडो एनवाद वसुद लखनऊ पनाक लगा इनका इनक
ඒවගේ අපි දන්නවා නායක දිමුත් කරුණාත් තමයි ආරම්භ ප්‍රතිකර විදිහට ක්‍රීඩා කරන්නේ. එතකොට ඒ තරගයේදී දිමුත් ආරම්භ ප්‍රතිකර විදිහට ක්‍රීඩා කරා ඔසදත් එක්ක. ඒ වගේම කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිස්, දිනේෂ් චන්දිමාල්, දරංජේ ඩිසිල්වා, නිරෝෂන් දික්වා, දුනිත් විරාලගේ, රමේෂ් මෙන්ඩිස්, ප්‍රභාත් ජයසූරිය, අසිත ෆර්නාන්ඩෝ. ඉතින් මේක තමයි අපේ 11 වෙනි. දැන් අපි දන්නවා අපි මේ තරගයේ ක්‍රීඩා කරේ ගෝල් වල. ඉතින් ගෝල් කියන්නේ ස්පින් පිච් එකක්. එතකොට ස්පින්නර්ස් තුනක අපි ක්‍රීඩා කරා රාමයි, ප්‍රභාතුයි, ඒකම දුනිතුයි. අනිවාර්යයෙන්ම නිව්සීලන්ඩ් වලට යද්දී අපිට එකෝ එක ස්පිනර් කෙනයි එහෙම නැත්නම් අපේ අර ස්ට්‍රෙන්ත් එක ස්පින් හින්දා අපි තව ස්පිනර් කෙනෙක් කියන්න පුළුවන් මොකද රමේෂ් නැත්නම් දුනිත් කියලා කියන්නේ ඔවුන්ට පිටිකරන්නේ හොඳට දෙන්න පුළුවන් අපි දන්නවා රමේෂ් ලකු 300කුත් ලවාගෙන තියෙන ෆස්ට් ක්ලාස් ක්‍රිකට් රන් ඒ වගේම තමයි දුනිත් හොඳ පිටිකරුවෙක් එතකොට අර පිටිකරණයෙන් දෙයක් අපිට ගන්න පුළුවන් හින්දා එක්කෝ රමේෂ් නැත්නම් දුනිත් අපි යූස් කරන්න පුළුවන් ප්‍රභාත් එක්ක අනිවාර්යෙන් ප්‍රභාත් තමයි අපේ ෆ්‍රන්ට් ලයින් ස්පිනර් වෙන්නේ එතකොට අසිතත් එක්ක අපි තව අනිවාර්යෙන් ෆාස්ට් බෝලර් කෙනෙක් යූස් කරන්න වෙනවා මොකද අපි ක්‍රීඩා කරන නිව්සීලන්ඩ් වල හින්දා අපිට මේ කණ්ඩායමෙන් එලියෙන් තියන්න බැරි ක්‍රීඩකයන් කීප දෙනෙක් ඉන්නවා අනිවාර්යයෙන්ම දිමුත් එලියට යන්නේ නැහැ කුසල් මෙන්ඩිස් ඇන්ජලෝ මැතිස් දිනේෂ් චන්දිමාල් දරංජේ ඩිසිල්වා තමයි මේ අවසාන තරගයේ තරගයේ වීරියත් උනේ අපි දන්නවා අපිට ඉන්න හොඳම ටෙස්ට් ප්ලේ ඕනෑම පොසිෂන් එක අංක 3 4 5 6 7 මේ හැමතැනම ඔහු සෙන්චරිස් ලවාගෙන තියෙනවා එතකොට ධනා වගේ ක්‍රීඩකයෙක්වත් අපිට එලියෙන් තියන්න බෑ දැන් මෙතන එකම ප්‍රශ්නේ තියෙන්නේ නිෂාන් මදුෂක වගේ ක්‍රීඩකයෙක්ට අවස්ථාවක් හම්බුනොත් ඔහුගේ මේ ෆෝම් එක බලන්න මොකද අපි දන්නවා නිෂාන් දික්වැල්ල දික්කගේ ෆෝම් එක හොඳ තැනක තිබ්බේ නැහැ. හැබැයි මොම කතා කරනවා මේ දික්වැල්ල ක්‍රීඩා කරන විදිහට ඔහුට මේ ටෙස්ට් ටීම් එකේ අපි දන්නවා ඇග්‍රෙසිව් ක්‍රීඩකයෙක් ඉන්න ඕනේ. මේ ඇඩම් ගිල්ක්‍රිස්ට් වගේ ක්‍රීඩකයන් අපි දන්නවා ඔවුන් ඒ ඇග්‍රෙසිව් නේච් එක තියාගෙන විකට් කීපර් බැට්ස්මන් කෙනෙක් විදිහට අංක 6 7 කොහොමද ක්‍රීඩා කරන්නේ කියලා. හැබැයි අර දික්කගේ තියෙන පොඩි කලබලකාරී ගතියක් තියෙනවා ඔහුගේ අර අර ෂොට් සිලෙක්ෂන් එක ගැන ප්‍රශ්න තියෙන මොකද හොඳ ස්ටාර්ස් ලබා ගන්නවා ස්ටාර්ස් ලබා ගත්තට පස්සේ ඔය කැපිටලයිස් කරන්න දන්නේ නැහැ ක්‍රිකට් එකේ ඉන්න දන්නේ නැහැ කියන ප්‍රශ්නාර්ථය තමයි ගොඩක් තියෙන කට්ටියට. එතකොට නිෂාන් මදුෂික වගේ ක්‍රීඩකයෙක් මේ කණ්ඩායමට එනවා නම් එයාට රිප්ලේස් කරන්න පුළුවන් ගොඩක් දුරට නිෂාන් දික්කල්ලෝ තමයි. මොකද විකට් කීපර් කෙනෙක්. ඒක නිෂාන් මදුෂික අපිට දාන්න පුළුවන් විකට් කීපර් බැට්ස්මන් විදියට මේ කණ්ඩායමට. නිෂාන් මදුෂිකට අංක 3 4 වගේ ක්‍රීඩා කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතෝ ඉතින්. මේ තරගාවලියට ප්‍රථම නිස්සංක අනිවාර්යයෙන්ම ක්‍රීඩා කරයි. ඉතින් ඔසදගේ ස්ථානය ගැන තමයි ප්‍රශ්නයක් තියෙන්නේ. මොකද අනිවාර්යයෙන්ම ආරම්භ ප්‍රතිකර දිමුත් ක්‍රීඩා කරනවා. ගොඩක් වෙලාවට ඔසද වෙලින් තියලා ඒක වෙනුවට තමයි අපිට ප්‍රථම නිස්සංක පාවිච්චි කරන්න. ඉතින් අංක 3 කුසාව වෙන්නේ සංඛ 4 ඇන්ජලෝ මැතිස් වගේ ක්‍රීඩා කරයි. ඉතින් අංක 5ට වගේ අපිට නිෂාන් මදුෂිකව දාන්න පුළුවන්. එහෙම නැත්නම් දික්කල ක්‍රීඩා කරපු ඒ ස්ථානයට අපිට නිෂාන් මදුෂිකව යොමු කරන්න පුළුවන්. ඉතින් හොඳ ෆෝම් එකක ඉන්න ක්‍රීඩකෙක් අපි කියන්නේ නැව අනිවාර්යයෙන්ම ටීම් එකේ ඉන්න ඕනි කියන එක. නමුත් ඔහු මේ ස්කොඩ් එකට සිලෙක්ට් වෙනවත් ඔහු ඩිසර්වින් ක්‍රීඩකෙක්. අපි දන්නවා අමාරුයි නිව්සීලන්ඩ් වගේ තරග ගිහ තමන්ගේ ඩෙබියු මැච් එකක් ක්‍රීඩා කරනකොට. අපි දන්නවා මේක උදාර ජයසුන්දරට වෙච්ච සිද්ධියක්. හොඳට ඩොමෙස්ටික් ක්‍රීඩා කරලා අවුරුදු ගාණක් වැඩිම ලකුණු ලාභය අපට පත් වුණා. නමුත් උදාරටත් අවස්ථාවක්ම කියන ගොඩක් හයිලි ස්පෝකන් ගොඩක් අය ගොඩක් හෝප්ස් තියන් හිටියා. අනිවාර්යයෙන්ම දිමුත් එක්ක ඊළඟ ආරම්භ ප්‍රතිකරව වෙන්නේ උදාර ජයසුන්දර කියන එක ගොඩක් අය කියලා තිබ්බා. මොකද ඔහු ඩොමෙස්ටික් වල ඉතාමත් හොඳ ක්‍රීඩා කරපු හින්දා. නමුත් උදාරටත් මේ විදිහටම තමන්ගේ ඩෙබියු මැච් එක ක්‍රීඩා ගන්න වෙන්නේ නිව්සීලන්ඩ් වල. අමාරු කන්ඩිෂන්ස් වල ක්‍රීඩා ගන්න හම්බෙලා අවාසනාවන්ත විදිහට ඔහුට ලකුණු රැස් ගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් අනිවාර්යයෙන්ම ෆේල් වෙනවා. මොකද අපි දන්නවා ඊසි කන්ඩිෂන්ස් නෙමෙයි. තමන්ගේ ඩෙබියු මැච් එකක් නිව්සීලන්ඩ් වගේ කන්ඩිෂන්ස් වල ක්‍රීඩා කරනවා කියන්නේ අර කිසිම ඉන්ටර්නැෂනල් එක්ස්පීරියන්ස් එකක් නැතුව කිසිම අපේ විකට් එක සබ් කන්ටිනන්ට් විකට් එක ක්‍රීඩා කරන්නේ නැතුව එකපාරටම කියලා නිව්සීලන්ඩ් සීමී විකට් වල ක්‍රීඩා ගන්නවා කියන්නේ ඒක ලේසි නෑ. ඉතින් උදා ජයසූරත් ඒ හම්බෙච්ච චාන්ස් දෙකේදී හම්බෙච්ච තරග දෙකේදී ඔහු ෆේල් වෙනවා. ඊට පස්සේ ඔහුට කිසිම චාන්ස් එකක් හම්බුන්නේ නෑ. තරග දෙකයි ඔහු ක්‍රීඩා කරේ ඒ ෆේල් වුණාමයි. මොකද he is bound to fail. ඒක අපි එක්ස්පෙක්ට් කරන්න ඕනේ. නමුත් ඉතරයි ඊට පස්සේ ඔහුට අවස්ථාවක් හම්බුන්නේ නැති. මම මේ පොඩ්ඩක් කතා කරමේ අතීතයක් ගැන. මොකද උදා ජයසූරත් කියන්නේ අපි ඒ කාලේ ගොඩක් හිතන් හිටියා මම අනිවාර්යයෙන්ම ජාතික කණ්ඩායම ආරම්භ ප්‍රතිකර විදියට දිනුත් එක ක්‍රීඩා කරයි කියන එක. ඉතින් ඒ වගේම තමයි නිෂාන් මදුෂික ගැන බලන්න ඕනේ. අනිවාර්යයෙන්ම ඩිසර්වින් ද ප්ලේස්. නමුත් ඉෂු එක තියෙන්නේ මට මෙතෙන්ට ගිහිල්ලා ඉන්ටර්නැෂනල් ක්‍රිකට් වලට ගිහිල්ලා මේ කන්ඩිෂන්ස් වලට ඇඩැප්ට් වෙන්න පුළුවන් වේද කියලා. එහෙම වෙනවා නම් අපි කාවද එලියෙන් තියන්නේ. මම කිව්වා වගේ දික්කව අපිට පොඩක් එලියෙන් තියන්න පුළුවන්. මොකද නිෂාන් මදුෂිකත් විකට් කීපර් කෙනෙක්. ඉතින් හොඳ ෆෝම් එකක් කන්ටිනියු කරලා තිනවා. මම කිව්වා වගේ මේජර් ලීග් ටුර්නමන්ට් එකේ විශිෂ්ට විදිහට ප්‍රතිකරණය දුනා. පිටිපිට ශතක ලබා ගත්ත හැම තරගයකම 200 ලබා ගන්නවා, 100 ලබා ගන්නවා හැම තරගයකම. ඉතාම හොඳ ක්‍රීඩා කරපු ක්‍රීඩකයෙක්. බලන් ඉමු මොකද වෙන්නේ කියලා. ෆයිනල් ස්කොඩ් එක තාම එළියට ඇවිල්ලා නැහැ. ඉතින් ස්කොඩ් එක ආවට පස්සේ බලමු නිෂාන් මදුෂිකට අවස්ථාවක් හම්බ වෙනවද නැද්ද කියලා.